1911 අප්‍රේල් මාසේ 4 වෙනිදා අපේ කතානායකයා දෙමටාන කියන නමේ උපත ලබනවානේ ඔය දෙමටාන ගමේ උපත ලබන්නේ වික්‍රමබාහු කියන පියතුමාටත් ඒ වගේම සීලවතී කියන මෑණියන්ටත් දාවනේ එතකොට මේ දෙදෙනාට දාව ඉපදුනේ හින්දා මේ පුංචි කොළු පැටියට දෙමටාන කුමරු කියලා කියනවා ගමේ නම හේ. එහෙම නැත්නම් වික්‍රමබාහු කුමරු කියලා කියනවා තමගේ තාත්තගේ කුරුමුරු නම හේ. මේ උපත ලබන්නේ ලේසිපාසු කුලයක නෙමෙයි. කඳවුරු කුලය. කඳවුරු කුලය කියලා කියන්නේ ඒ කාලේ හැටියට රජකම උරා බාර දෙන්න පුළුවන් කොහොම අපි ගත්තොත් කොහොම කියන්නේ රටේ තිබුණ වැදගත්ම කුලයක්නේ. එතකොට කඳවුරු කුලේ උපත ලබන්නේ දැන් ඔය කඳවුරු කුලය ගැන තියෙනවා. කඳවුරු කුලය කියන්නේ මෞර්ය වංශිකය. මෞර්ය වංශයෙන් පැවත ගෙනෙන බොහොම වටිනා කුලයක්. ඉතින් මේ විදිහට උපත ලබන අපේ ඔය දෙමටාන කුමරු එම නැත්තම් වික්‍රමබාහු කුමරු පසු කාලීනව රජුරුවන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ලබන්නට සුදුසුකම් ලබනවානේ. ඒකට හේතුව ඒගොල්ලෝ දන්නවනේ. මම කලින් සඳහන් කළා තියෙනවා අපේ ඔය පාරේ යන ගමන් උදේ මොකද කරන්න කියලා අහුවෙන් පස්සේ කියනවා මේ මොකද කරන්න කියලා අහුවෙන් පස්සේ නිකම් උත්තරයක් නොදී කවියෙම උත්තරයක් දුන්නේ මාවැනි මිලින්දා වරවර ළඟට කැන්දා දුක්සප කුමන්දා අසන නිරිදෝ වෙන කොයිද මේ කවියෙන් පස්සේ පරාක්‍රමබාහු රජුරුව තීරණය කරනවා මේ කොල්ල එසේ මෙසේ කොල්ලෙක් නම් වෙන්න බෑ මේ කොල්ලා राज्य කවුද අපේ පරාක්‍රමබාහු රජු ඊට පස්සේ මේ අපේ ওই ප්‍රධානායක දෙමටාන කුමරු පොතට ශිල්ප ඥාණය දීලා හදා වඩා ගන්න. හදා වඩා ගත්තාම ඊට පස්සේ පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරනවා. පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරා පස්සේ තවත් දැනුම පහ ගන්නවා අපේ ওই ප්‍රධානායක महामैत्री සෙන්චරි දෙන මහ ගුණ මුහු දානම් සත්හට වෙන බව දුකට වේදාන පිටකන දුරු දුර ලන දිනි දානම් සිත්සතුසින් පවසෙන් විදාන මේ කවි ටික ඇහෙනකොට ලෝවැඩ සංග්‍රහව රචනා කරේ වේදාගම මහමෛත්‍රී හාමුදුරුව කියලා ඕනම කෙනෙක් දන්නවනේ ඕනම පොඩියෙක් කෙනෙක් දන්න ඉතින් උන්වහන්සේගේ ගෝලයක් කියලා බොහොම තර්කානුකූල මතයක් තියෙනවා හැබැයි මං ආවේ මෙතෙන්ට अनिवार्यम बेरीगमक हेदयुए राहुल तमंगे काव्यशेखर कील पोते उत्तुरुमुल तेरिदु नमट कील अन्ने उत्तुरुमुल तेरिदु कील पोट अपट हिताकान पुरुवां तोटकमुए श्री राहुल हामुद्रुवांगे गुरुन्नासे वेन्ने उत्तुरुमुल तेरिदु वेन्ने उत्तुरुमुल तेरिदु मुणुपुरु कील तमाई तियेन्ने एतकोट कोडि प्रश्नयक् केनवा උතුරුමුල තෙරිඳු මුණුගුරු කියනකොට මේ ඥාති සම්බන්ධයක්ද එහෙම නැත්නම් තමගේ ගුරුන්වහන්ස ගැනද කියන්නේ කියලා. හැබැයි අවස්ථාවන් දෙකකදීම මේ විදියට උතුරුමුල තෙරිඳු නමට කියලා ප්‍රකාශ කරනවා. එතකොට කොමාරි අපි බොහෝ දුරට රාහුල හාමුදුරුවෝගේ වචනයෙන්ම තියෙන හින්දා අපි විශ්වාස කරනවා උතුරුමුල තෙරිඳු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම
රාවුලහාමුදුරගේ ගුරුනාසෙමෙන්. ඊට පස්සේ උතුරුමුල තෙරිදු ගාවට ගිහිල්ලා ඔය රාවුලහාමුදුරෝ ශිල්ප සතර හදාරනකොට වෙච්ච රස කතා නම් කොහොමයක් තියෙනවා. ඒව අපි එකින් එකට සාකච්ඡා කරමු. ඒව සාකච්ඡා කරන්නටම ඕන. අපි හොයන්නටම ඕන මේවා. ඉතින් ඒව ගැන ඉස්සරහට කියමු. අපි ඔය සරස්වතී තෛල බීර වෙච්ච අලකැලැච්චි එහෙම ඒව ගැන නම් කියන්න ඇත්ති වෙන්න රස කතා තියෙනවා. හමුණා. අපි තව දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. සජියා මාස්ටර් YouTube channel එක. මේක අරහා මේක හොඳ නම් අනේ subscribe කරන්න. යටින් තියෙන bell icon එකක් click කරන්න. bell icon එක click කරයින් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මගේ videos බලන්න. ඒ වගේම ඊට පස්සේ මේ ගැන පොඩි comment එකක් එහෙම දාන්න තමතක කරන්න එපා හොඳද නරකද කියලා. ඔයගොල්ලෝගේ අදහස් යෝජනා මට එවන්න. තාම බොහොම අඩු මට්ටමකින් කරගෙන යන වැඩක් හින්දා ඔයගොල්ලෝගේ යෝජනා අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කොහොමද මේක කෙරෙන්න ඕන කියලා. ඉතින් ඒක පැන ඒ බව මතක් කරන ගමන් subscribe කරනවා මම. සජියා මාස්ටර් YouTube channel එක. මේ වීඩියෝ එක හොඳනම් අනිවාර්යයෙන්ම තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් පුළුවන් share කරන්න. ඉතින් ස්තුතියි. හම්බ වෙමු තවත් වීඩියෝ එකකින්.